එතාම තීරණාත්මක මොහතක ඉන්නේ ස්සේස ජනාධිපත්තුමා ගැන කතා කරක්ද්දිී අපි දැක්ක මේ ජනාධිපත්තුමා මේ රටේ විවස්ථාවට අනුකූලෝ වැට කරන්නේ නැහැ කියලා පහගි කාලි බොහොමෝදීින් ඔප පෙලා තියෙන. එකක් රටේ මුදල් බලය තියන පර්ලිමේන්තුන්. අපි දැක්ක පසුගේ කාලෙ එතුමා මුදල් බලය තාම අත්වනෝමතිකායුරින් තමන්ගේ දනතුර පාවිච්චි කරලා භාවිතා කරන. ස විවස්ාාවට පිටිං ගීල්ල මුදල් මලේ බලය පාවිච්චිර පවස්ථාාව දැක්. ඒවගේ ආරක්ෂකමාත්‍යන්සේ හරක්ෂ ගමාත්‍යන්සය වර්තමාන ව්‍යවස්ථාවට අනුව මේ ජනාධිපතියරට දරන්න බැහැ. හැබැ ඇද වක්්‍රව ආරක්ෂ කමාත්‍යන්සේ තුමා දරන්න. ඒවගේම කොවිට් සමේ මුල් විෙන්කර ගැනීම සඳ පරට පාලිමෙන්න්තු රස්කරන්න ඇතුමාට. වස්තාවෙන් ඉඩ කඩ තිබුණු ඒකට අත්ව නොෝමතිකව බොම හිතුවක් කාරයවර නිතමාඇතුමා කටයතු කරේ සේසයම අද විශවනි සංශෝධනය ගැන කතාකරදදීඒ විශවනි සංසෝධනයට අද පිත්‍රුවරයෙක් නෑගෙන දැන්තමා අපිට පේනෝ අපි මේ කියන්න අධිකර නැමත්තුමා කියන අතුමා දන්නි නෑ කියලා රජේ වගේ යුතු අනි මැතියම තුරුකිෙනන ඇතුමා දන්නේ නෑ කියලා කෞුද විසිවරිි සංශෝධනය හැදුව කියලා හොයාගන යද්දී මට හම්බුනා හදුව කෞුද කෙනෙෙන. එදා හැත්තටේ ජර් ජයර්තර මැත්තුමාගේ වස්ථාවට හැත්තටේ ජයාර්ගේ බහබූත ්‍යවස්ථාව කියලා කියපු අය අද මගේතාන්න පිළිගන්නව ඇති. ඒ බහබූත ්‍යවස්ථාව හදපු ජයාර්ධාවර්ධනගේ භූතය තමයි මේ විවස්ථාව හද දී විවරරි සංසෝධන. මතු වනගෙන දන්න්නෙ දයන්න. ජීවර ධාර්තරන මැත්තුමගේ වස්ථාට එහාගිය එතනින් එහාට විදාායක සක්තිමත් කරන වස්ා සංසෝධනයක් ෙරාන ගේ ජයා ජයවර්තන මැත්තුමගේ භූතයා හැර වෙනකෙනකට වැඩි කරන්නබ. ඒනිස හරි වැඩේ හොයා ගත්ත. කැබින තැමතිවරුවත් ධිකර නැමතිවරුුවත් ආණ්ඩුවේ කිසි කෙනෙකුවත් මේේ ජයර්ගේ බූතය ඇතමයි වී වස්ථාවහදලද. බොහොම පහැදිලියම අද මේ ව්‍යස්ථාවට විරුද්ධව ඒගොල්ලෝ ඇතුළම මතයක් නිර්මාණය වෙනවා. දන්නවිදිර අපි දන්න දියට මේ ව්‍යවස්ථාව විෂ වස්ථා සංසෝධනය කැබිනැටකට ඉදිරිපත් කරද්දිී ජනාධිපතිවර කියලතිුණ මේක ඉදිරිපත්වරන්නේ මේ ගැන සාකච්ඡා කරන්නරෙමෙයි මේක සම්මත කරගඩිකින් නිසා බොහොම පැහැදිලිීම ්‍යස්ථා සංශෝධනය ජනාධිපතිතුමාගේ පාර්සවේ ම එහෙමක අත පාර්සෝ කිහිපයක්තින. ජනාධිපති පාර්සවේ අගමති පාර්සවය තවතාව පොඩිපොඩි සුළු තර කණ්ඩාය මේ ආ්ඩුවඇතුල තිඉන්න. නිසා ජනාධිපතිවරයාගේ පාර්සුවෙන් තමයි මේ ව්‍යස්සා සංසෝධනය හැදුව කියෙනෙක කියන්න හොඳම උදාහරණය තමයි මේක කැවිරෙට්ට කලි දිරිපත් කරද මේ ගැන විවාද කරන්නන මේ සාකච්ඡා කරන්න මේ මේක අනුමත කරන්නයි මේ විශ සංසෝධන පනාත් කෙටුම් පත කැබිරෙට්කට ගෙනාව කියෙන සඳහන් නිලා තිුණවා එනිසා අද ජනාධිපතුමාගේ පාර්සවේ නොවන අගමතිතුමාගේ සාහනිත් පාර්සවය කටය තමයි දැගන්න එක විදිහයට මේකට විරෝධය ගොඩනගන්න. ඉති අපි එකබැත්තකින් සතුටු එනෝ වගේම එකපැත්තකින් අපට ප්‍රශ්නයක්තිය නො මේ ආ්ඩුව ආණ්ඩුව කවුද වගකය යුත්තු. ජනාධිපතිර දගමතිවරද මේ ආණඩුව ක්‍රියාත්මක්කයන කොහෙද ජනාධිපතියරයා දැම්මා කැබිනට කමිටයකක් මග දැන හතරදින ුතුක කමිටිකක් දැම්ම මේ ව්‍යස්ාාව ලෝද අද්‍යන්නේ කට. කමිටියක රස්වලලාවත් නෑ ද ඒිය පෙර දගමැතුමාව කමිටුුවත්න්නන කමිටු දෙකයි. මේ බහබූත ව්‍යස්ථාවක් තම බල්ලකුණ දැ කමිටු එකකින් දෙක අධ්‍ය නය කරන මනාද මේක ගුණ ොස් කියලා. ඒයකෙ බොහොම පහැදිලි මේ ආණ්ඩු ඇතුළම මේ වවස්ථාවට ඉතරක්නෙමි මේ ආණ්ඩු ඇතුළම පිල් දෙකක් බෙදීමක් තියනවා ට රට මනි සුතු ඇසල් රනි ික්්‍රම සිංහයි. තති පා රිසේ යි පැත්ර ඇැල්ල හිද තමයි ට ස්තරහටගේ ඇත්ති කියෙෙන. ඒසාතම දැ එකම පවුලකට රට ාරදුන්නේ නධීපතික මත් න්න අගමැතික මත් දුන්න කැමිට මන්ඩලේ බාගට බාගයක් දීලතිනවා දැන්වත් කරපියෝගේලා එක පවුලකර දීලත් ගොල්ල රගන්නන කොම මේ බිස්ටසා අපට පේන එක පවුල කරදීලත් මේ ගොඩයන පාට පැහැදිලොමද විෂවෙන් ්‍යස්සා ස සෝධනය පිළිබඳ බෙදීමක් ආණ්ඩුව ඇතුළම නිර්මාණ වෙලාතිීර. අපි ප්‍රශ්න එයාල්ලක බැදීම නෙමෙයි ඒගුල් මේ මොුණවට මේ ලෑස්ට ෙන්න්න කියෙන කරණය පලන්නු ඇ විසේසෙන් අපි දන්නවා විගනන පනත ප සම්පාදන පානත මේක ඩ පා රන ඒඩු පාඩ නිවැරදි කරනක වෙන කතදර අපි දන්න සමහර දේවල් මේ විගනනය ප සම්පාධනය හර සමහර ව්‍යාපෘතියන්ට පුළන් සමහර රටේ ඉතා වැදගත් කර්තාවයන් ප්‍රමාධ වෙන අවස්ථාති. ඒට ිසතුම් හෙවට කමන්නේ. මහට රජයට අනුබද්ධ යතන නොක් ජා්‍ය ජාත්‍යන්තර බිඩින් ප්‍රොසෙස්සොල එමනත්න් ජාත්‍යන්ර ටන්ඩර් කැඳවිම්මල අපේ අද ඉන්න අපේ නොයත් සමාගක් මෙවට සමහල්ලාට බාධ පැමිණෙනවා ඒ අවශ්‍ය කාල පරාසයන්න තුළට මේ තීන්දුු තිීරණ මේ විගෙන්න්න කොමිසන්නල අනිමැතිය නොලැබීම හර. තිය අන්න ඒවට විසඳම් ගේ ඕෝන ටක් ති ස්රානකොට යම්ම බධාවන් තිීනන් එකක කොමිසන් නො ට විසදුුම් ගේ ඕෝන හැබ ඒ විසදුන්ගේ නොනට විගන කොමිසමයින් කරලදානු ප්‍රසම්පාදන කොමිසන් කයි කළලදාන කත් දේක තේරු එ කියඩ අපට පැදිි කරන්න ඇයි විගන කොමිසමයින් කරන්නේ අපි කියන්ට පැදිි කර මෙට මේ කරම කාරණ නිසා. ඒ ප්‍රම්පාදන කොමස යයි කරන්න අපට පැහදිල ක කියන්න මෙන්නට මේ කරු ර තම මේක බාදාව අපට පැදිරිි කරන්න අප එතතුරත උසන්න වෙනකොේ මේහදන්නේ මේ හදන්නේ මේ පිටිය සකස් කරන්න බේ පිච්චක හදන්නේ මැච්චෙක ගහන්න ොන මැච්චෙකද ොරකම් මැච්ච එකක පරණ මැච්චක. පරන මැච්ච එක හණන්ඩ වස පිටනිය ම සකස් කරමින් යන්න. දැන් ඊ පෙරිද කෝප්සා කෝප කමිටෝල සාමාජිකයෝ නම් කර. එ සම අපි දන්නවා සාමාන්‍ය සාමාජිකය නම් කරදි බහුතරයක් ආණඩු පත්තර දෙනවා සුරුප්‍රමාණයක් තමයි විපක්ෂයට දෙන්නේ දැන් කෝප් කමිටියේ ත් සාමාජික. ඩුව හතර අපට අආටයි දැගේෙර ොහම තමයි බැදුන. හැබැයි අපි මොකදකගේසර අපි ආ්ඩුවක් දියට අපි විපක්ෂයට ආරාධනා කර ඕගොල්ලො සභහපතිරෙක් නම් කරන්න කිය. කෝප් කමටේ අපි කිව උපක්ෂයට වාල නම් කරන්න. ඒවෙලා අපි ආණඩු පක්ෂය විදිද අපි නම් කරන කමිටු ඇතුළේ බෙදීමක් තිනවනම් චන්දයක් යන අපේ නම් කරනෙක් කියරෙන තමයි සභහපතිවරේ. ස අපි බොහොම සද්භාවයගේ සරේ ආණ්ඩුවක් විදියට ම විනිවිධභාවයෙන් යුතුව මේ කෝප් සහ කෝපා කමිටුවල වැඩ කරෙන්න්න ඔඕන් නිසා අපි ඒ පරිත්‍යාග කර විපක්ෂේ. කෝප් කම්ේ සභාවතිකම සුනිල් හඳු ඇති සහදර අරගල තාම හොඳින් කර. අපේ යහපාල් නා්ඩුව අපිට වැදනු ලොකුම බැජ්ජක ලොුම කැලල්ල මහ බැංකූ හොරක කර කියෙන බැ්ජ එක ද කෝප්මටි නිසා ැි සද්භාව එක දුන්න නි. ආ්ඩුව සූ රන් කියලා පියහනවා කෝප් සහ ෝමා කපිටල සභාපති තරතුර විපක්ෂෙර දෙෙන්නේ. අපි හිතන්නෑ ගේ ට ොත්්දේ කිය අර මංගේපපු හොරකං කරන මච්ච එකකහට පිච්චක තල තමන්ට ඕන විනිසුරෝ දාලා මැච්චක ෆික්ස් කරන්න තමද මේගුල් හදන්න. ඒටතම මේ ලෑස්වීන් ඒසා බොහොම පහැදිලි මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න තමන්ගේ පරණ දෙදස් පහලොට කලින් ගමන්කරපු පිල්ලෙම තමන්ගේ දුම්බ්‍රරි දාානයක. ඒ පීල්ලෙ දුම්රිය ධාවනකරත් තමයි තමට හොරකං කරන්න තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් වන්. පහුගේ කාල කියපු මහබංකුව මහ දවල් මංකොල්ල කාපුවායට දැනුවන් දුන්නන්ද. මෙගුල්ල ඔයෝ කරන්නේ නෑ. මෙගොල්ල ඒව කරන්නේ නෑ. එගුල්ලු බේරනෝ ොද මේගොල්ලො ඉට වොඩාහු ඉදස් පහලොට කලින් අපි දන්නන කොච්චටර ප්‍රමාණයක් හොරකන් කරාදක කොච්චර ප්‍රමාණයක් බැඳම් කර නිකුත් කරලලාදකින් එනිසා බොහොම පහැදිලි මේ ගොල්ලු ගමන් කරමින් ඉන්නේ පරන පිල්ලම කියන කාරණය. එවගේම ඇැි දන්නවා ඔහුගේ කාලේ අපේ මෛත්‍රිපාල සිසන මහත්තය මොනන්න්නත් පරිසරය ආරක්ෂා කර තුමා දැඩි නීති කෙනාව පරිසරය ආරක්ෂා කර ඒක හොඳයි හැබ ඇදාද පරිසරය ආරක්ෂාවවෙ න්නෑ අද හැම තනම කැලෑ කපන. හැමතනම ඩෝසර් කරනවා. හැමතනම වැලිජාවාර මැටිජාවාර බොරොලු ජාාවරක් සිදධ වෙනු. ඒවට වශ්‍ය නීති ආ්ඩුවම හදල දීරතින් ආනවිරුන්දාව රැම්සා අබේ භූමිය බුල් ෝසර් කරලා. ඒකේ එක සැකකරුවෙක් රාජ්‍ය මාත්‍යවරයාගේ සනත් නිසාන්තම මහත්්‍යයාගේ සෝදරය කියලා ආණ්ඩුවම හදපු වාර්තාාව තියනු තාමත්තල ගුටාගෙන. ඇයි මේ මොකද පිටට පැල්ලද නෑ. අඩුව අත්තනංකොට ගන්න නෑ ංගෝ ආණ්ඩුව මේ වැරදිකරුවවා නාරක්ෂා කරන වැරදිකරුව නාරක්ෂ කරන සිංහ රාජය ජනාතිපතිරයා අනුමැතිය තුන්නා ලංකාමට පාරපණ්ඩ කියන අප කියන පාර කපන්් අනුමතිය තුන්නට කමන්න ැ නනාතිපතිරයා බෑ පරිසරගගේ වාර්තාල හ කියල යෝකතති හෙන තුමා කියන්න න හම පරිසරැගේම් වර්තාව කරලා ඒ පරසරඇගේම් වාර්තාාවන්න ඒ ඒ අනුව කටයුතු කරන්න කිය. ෙම නියෝගයක් ගැනි පපත්තුවා දුන්නේ නෑනි. මොකද සිංහරාජයට සිදදුුවන බලපෑම මේ පාරනිසා ඒ බලපෑම අවම කරන්න කොහොදේ බලපෑම නිශේද කරලා කොමද මේ පාර කපණ්ඩි කියලා ඒ තාක්ෂණික වාර්තාව ගත්ත නෑ. නියෝගයක් දෙනවා කමවල්ල සිංහරාජවද කමන්නේ. එහෙම වඩ බෑ ඒ දවසල කෑගහම දරතින්මහත්තයට. ඇෙම ලෝකර්ම ටක හලදී. ලෝකරම වනන්තර සිංහරාජිනටක හලතිනු. එතකොට ලෝකරුම රැම්සා තත්බික් දෝසර කරල්ලතින. ඒවගේ මනාතවිල්ලි අකර සියකට හා ගිනිිතියලතිනවා මේ විශාල ගස් ඉරලතින දැ ගොඩක් අය කියනවා දැ මේ ආ්ඩුව වියත්මකන මේ කියත්මගේ යන්න කියලා.වි්‍යත්මක කියත්මක ට පත්වෙලා දැන් ඉරණවාදාගන හොට කඩා ති හොඳයි. නම ක්ෂ ස පද ල මද අපට හන්ද මේත රක්න වාතා ගොඩත් ඇගල මේ සිදදිය වෙන නමන්දකයි වාර්තාාවලාතින මාව අසපට අපේ කුරනෑර ිසිික්ි මයිම්යම පලාතත්ඒවගේම බස්න හෙර පාලාතත් වෙගන ඉතාම වැදගත් ගංගාවක් එක සීරුවට වැලිජාවරං කර න ගඟට බස්සල ටිපර් බැකෝ උදාල දවල පිටි ප්‍රදේශයන්. බමන්ද පපත්තරේ දාලාල නව ජාවාරර් මැනෝකිි මේවා ගැන තින්නේ ආණ්ඩුව නිහට ප්‍රදත අන්ගේ මයිත්‍රවා සිර මහත්තයට බතුමා පොඩ් කතා කරනයගෙන් උතුමා මනානත තබ්දන්නන පරිසරයට ආදරපුටනායකි. උතුම අම්න්මවා ඉදිරිපත්ව ේතරක්නමේ හටේ හැමතනමය කෙළේ නොදේ. ජාවාරක් දස් කැපිල්ල කැලෑ කැපිල් බුල්්ඩෝසර්කිල් වැලිමැටි පස් ජවාර් මොක දවට ලයිසන් දීල නවා ආන්ඩුවේ ලයිසන් ආණ්ඩුවෙන් දීල දන. ලි ්‍රවාානයට පස් ප්‍රාණයට බලපත්‍රෝනෙ නෑ කොහොමරි බැකගත්තාල පටෝගත්තන ලොරයට අරගෙන යන එක කියන්නේ. මොකද ලයිසන් ඕනෙ නෑ. ඒනිසා ආසිිරවාද ආණ්ඩුවෙන් දීවතිනව පරිසරය විනාශ කරට ආසිරවාදේ ආණඩුවෙන් දීලතිය ති මේ වට උත්තොර ඕනවිියත්මක සංවිධානය එලිය සංවිධානය යුතුකොම කවේ ඔය වගේ තිමුුණන්නේ විදුවත් ඊනියා සංවිධාන ගණඳාව ඒ නිිය සංගිධානෝල නායක දැන් ඉන්නවා ගොඩක්යි ආණ්ඩුවේ පාර්ලිමේන්තු නියෝජනය හෙමලත් නොයෙක් සංවිධානෝල ො ආයතරල සභහපතිකං අධ්‍යක්ෂක තූර ක්‍රියාකාරය අධ්‍යක්ෂක තුූර දරල දැන් ඒ සංවිධාන නෑ එයාලගේ හට අද නිශේද වෙලා අද එයාල කටවල් වැහිලතිීන්. කද වර ප්‍රසාද වරදාන ලැබිලා ඒ සංවිධානල ප්‍රධානීන්ට. ස පැහදිියවම කියෙනව රටේ සිදුවන මේ ර විනාසයට රජයේ ප්‍රතිපත්තිමය තීදු තීරණ රජ ආශිරවාදය ලැබිලදී. ඒනිසාතවා මේ විදියට සිද්ධ වෙලාදී. ඒවගේ අපි දක්ක ඉපරේද රෘෂයන් විශව විද්‍යාල තුනක් බොහම ප්‍රසින්ත පටිස් ල බම්න්බ විශවවිදා ඇතුළු විශ්‍යාද්‍යාල තුනක් අනුමත ලයිස්තුුවෙන් ඉවංකර ඉවත් කරලතිී. මයි මහාචරය නරැද සිල්ලමහත්මය යිද්‍ය සභාව කියනවා ඒක අතපසුීමක් කියන. ම ඩක් ගල්ලට වැරදින වා අත පසේනවා. විදුලිය බිඳර දනස් මහත්තයක් අතප පසු මක් කියල. දැන් මෙහෙම අත පසුවෙල අතපසුවෙලා තවලක් අප රට මොන මොන යිදන්න න්නේ මොනහර වනට ප අත් අ අප පසු මක්කි කිය. තින් මේ වගේ තත්වයක්ත්තමඇද රට උදාවෙලා යෙන තියන් ස අපේ රටේ ජනතාවට කියනවා විශේෂෙන්ම ලක්ස හැටනමයින් උගත් බද්ධිමත් සේසයම තරුණ ජනතාවට කිය නවා. ආණ්ඩුව ගමන් කරමින් යන වැරදි මාර්ග පිළිබඳ අවධානයමු කරන්න බෝම සුති මනාරිනදාන මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අපේ ්චරලක සප්ටයිප් කරන්න.